कक्षयो निभानम् द्वेषखयो निभानम् मोहखयो තරණයි ය හතරයි වෙලා හාමුදුරන නිටික වෙලාවක් කියන්න පුළුවන් වෙන විදිහේ කාලීන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම් ඒ ඔබහන්සේ ගස්මානයක විස්තර කරා නකුට තව දවස් හතරකින් හාමුදුරනේ ලස්සන දවසක් න පෙවරු ආරිදා හතර ආදරවන්තීන්ගේ දවස ගේ ප්‍රශ්නය බහන්සර ඉරිපත් කරන්න හාමුදුරනය පහු මේ ගොඩක් ඒක ගැන කියලා අපි අ ගැ කියන්න ගෙහිල්ලලා නිකාන් තවනුල්ලම්මන්ටත් මාරය හවා නේ දී පහස ම අමන්හිතන්න හාමුදුරනක හොඳයි හාමුදුරණ කියලාද ඉවර කරම කිය හිතෙනවා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න දේ අම්මගේ ප්‍රශ්නය අවසර අප හාමුදුරුවන්ගේෙන් දැනගන්න ඕන දහම් කරුණක් තියෙනවා උඹර බමසර කුමරි බඹසර රැකීමේ සීලයක් තියෙනවාද කියලා අද බහුතරයක් ළමයි වැරදි මාර්ගවල යනවා පෞරස් කරගන්නවා නොදන්නකම නිසා හාමුදුරුවන්ට පුළුවන්ම් මේ පිටිබඳව ධර්මසාකච්ඡා ේදී ඉදිරිපත් කරන්න තනුුව දරුවන් වෙනුවෙන් ලොකු පිෙනක් ඉදිරි ඒදන පෙන්වතුන්ගේ දිනය නිසා දරුවන් විශාල ප්‍රමාණයක් වැරදිදේල්වලට පෙළබෙනවා දෙමාපියන් දුක්කින්ඳෙනවා මේව නිසා පිට රටක සිටන මවක්කු මගේ දරුවටත් මම අවාද දෙනවා ඒත් මට හරියට මේ පිබඳ ැනගැන හුට කියා දෙන්න ඕනේ ඕෝක ඉතිං සංකීල ප්‍රශ්නයක් ෝකට දෙන්න තියෙන උත්තර පැති ගණාවකින් දෙන්න පුළුවන් උත්තර මොක දත් අතිසාරයට අමුඩ එයක් ගහල තේරුමක් නෑන එයටකොට අතිසාර නිසා ඇතිවෙන ඒ රෝගේ සංසිංදධුව ගණඩනම් අති සාරයට බෙහෙත් කරන්න ඕන් අමුඩ ගැහුව හම සිද්ුවනි බඩයනක තාව කාලිකවො අතරුුණගේ පේන එක නමුත් රෝගය සනීපයඋනේ නෑ රෝගය සනීප වනී නෑ ඒ වගේ මේ වගේ ප්‍රශ්නවලටත් සමහර විශ්ස දුන් අතිසාරයට ගහන අමුඩයක් වගේ වෙන්නේ මෙහි මූලාරම්භක ගැටලුවට නැත්තම් ප්‍රශ්නය මුලට විශඳ බත් දුන් නැත්තම් දැන් ඒහන ප්‍රශ්නයට දෙඩවන උත්තරත් එහම එකක් කිය කියන්නේ එකට දෙන්ඩෝන දීර්ගකාලන පවතින උත්තරයක් විසක් නැතන් දර්ගකායල්නව පිහිටක් ලැබෙන උත්තරයයක් විනිසත් අවකාල විසතුමක් ඇති උත්තරයන්නේ වේනි දැන්ගේ මෞතුමහන්නේ තරුණ දරුව මේ වෙන කොට ලංකාව ලංකාවිත් ලෝක පුරාමිින් මස භාවය ඇති ලංකාවි විශේෂයෙන්ම මේ කුමර බඹසර කියන එක ගැන සැලකිල්ලක් නැහැ එතකොටඒ දරුවෝ ඒවිදිහයට හැසිරෙනවා ඊට පස්සේ මේ මෑතක දැන් පෙම්වතුන්ගේ දිනේ ගෙල ෙකුත් දෙනෝ වැලන්ටයින් කියලා එතකොට මේ කාරණත් එක්ක මේ දරුවන්ට ධර්මිකව හැසිරෙන්ට මොක්ද ධර්මයෙන් දිය හැකි අවවාදී කියලහන් ඉතිං ඕකෙට අපි පැති කීපයක් දැන් පෙන්න්නන්ටරෝනි එකත් තමයි ප්‍රධාන වයෙන් ඔය කුම්මර බබසර කියන කාරණාව ගැන කුමර බඹසර කියන කාරණාව ඒ සමාජ සම්මතයක් විසින් හදාගන්නාව කාරණාව සර එක කියන්නේ අපි සිංහලෙන් හරි වි ග්‍රහාකුලොත් මේ යව්වනේ කැව්වනයක් වසයෙන් තනිකඩ බ්‍රහ්මචාරීව ගත කරන කාලේ බ්‍රහ්මචාරිීව ගත කරන කාලේ බම්බර හැසිරනෝගේ බ්‍රහ්ම චාීව හැසරරිනෝ කුමර බඹසර කුර කුමරි බඹසර කියලා කියන්නේ මේ තරුණ ළමයි සාමානයෙන් ගත්තහම දැන් කුඩා වයසේ දලා ල් ඇවන ඉළඟට තාරුණ එකයන වයිසට එලබෙන කාලය වෙන කොට විශේසෙන් පාසල් දරුවසයෙන් ගත්තහම මේ පාසල් දරුවන්ගේ ජීවිතත් බැලුහම් බ්‍රක්්මචාරී ජීවිතේවා දැන් අද අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමුවෙච්ච බික්ෂූන් හැට භික්ෂනීින් හැටියට පාසකු හැට පසිකා හැටියට අපි බ්‍රක්්මචාරිියාව අද රකිනවා ක් හැයට දධටී හැරී හැසිරපුරුසක් නම් වෙලා වාසය කරන ්‍රයක්ක්නම් पපුරුෂයගෙන් වෙ වෙල වාසය කරන तोකොට मैंने මේ විදියට තනිව වාසය කිරීමේ හැකාව है්‍රचाරීතුනු ධර්මයග වෙලා වාසය කිරීම හැ किාව්‍රमचाරය එනම් ක්්मचा වාසය කරනවා නිවනො දිසා විමුක්තියව උදිසා කටයුතු කරන බුද්ධශ්‍රාවකි වගේම අනාර්ය මාර්ගය අනයත් බක් බ්‍රක්ම චාරිීව කටයුතු කරන තාපසයු රිස්වරු න්න. එතකොට කාමෙන් වෙන්වෙලා ස්ත්‍රී පුරුස සම්බෝගෙන් වෙන් වෙලා වාසය කිරීමටම ප්‍රධාන වසයෙන්ම බ්‍රක්්ම චරියාව කියලා එතැති හඳුන්නන්න. එතකොට දැඟ වැඩි හිටි භාවයට පටවෙලා යම්කිසි නිර්වාණ මාර්ගය හෝ යම්කිසි ධ්‍යාභික මාර්ගයක් ප්‍රගුණ කරන කෙනෙත් තමයි විදියට බ්‍රහ්මචරය වාසය කරන්න නමුත් දැන් අපි සාමාන්‍යයෙන් ඒ ඒ වෙනම යම්කිි අවබෝධකින් යුක්තව ගත කරන කාරයක් ඒක යම්කිි අවබෝධකින් යුක්තව සිදු කරන බ්‍රහ්මචාරයක් බ්‍රක්්මචරිියාවක් ඒක ආරක්ෂා කන බ්‍රහ්මචරියාවක් නමුත් සාමාන්‍යයෙන් හැම ගෙදරකම ඩැන් අපි දන්න කුඩා දරුවු පාසල් යන වයිස දක්වා වැඩෙන්ෙන දරුව ගත්ත හම මේ දරුවන්ගේ තන්නේ ලක්ෂණය තියෙන බ්‍රක්්ම චාරිියාව බ්‍රක්්මචාරය එකව තානිව හැසිරන්නේ ළමයිනුත් ඩැන් පාසල් යනවායසේ පිරිමිලා මේ ගැන්ලම එක ගත්තුත් ඒ ළමයිනුත් බ්‍රක්්මචාරිීව තමයි ගත කරන්නේ කියන්නේ ස්තයිෙන් පුරුෂයන් වසය සම්බෝගයේ දෙන්නේ නැහැ සම්බෝගිෙන් වලා පුරුෂයන් වසයෙන් ස්තීන් වසින් වෙෙන්වි වාසය කරනවා මිනිසා මේ මෙතන තියෙනවා එතනත් බ්‍රහක්මචරිියාවක් තියෙනවා බබර තියන එතන ඊළඟට එතනර කුමාර කාලයැ හැදී වැඩීගෙන එ යව්වන කාලි මේ දේ සිද්ුව නිසා කුර ඹසර කුමරි බඹසර කියන නාමේ ඉදිල තියෙනු එකඇනේ ළමයිනුත් බ්‍රක්්මචාරීව තමයි කටයුතු කරන්න හැබැයි දැන් බුද්ධශ්‍රාවකයෙක් භික්ෂුවක් කෝ භික්‍ෂුුණයක් උපාසකෙක උපාසිකවක් කොසෙන් රකින බ්‍රක්්ම චරයාාව ඇැවිල්ලා ය පරම නිෂ්ටිත අරමුණ ක ොදිසා රකින බ්‍රක්්මචරියාව ඒක යම්කිසි ආධ්‍යාත්මික කුට ප්‍රාප්තියක් දක්වා තමයි ඒ ්‍රහ්මචරියාව රක්ෂ වෙන්නේ කියීන ජති ස්සිතතා ්‍රක්්මචරියන් කතාන් කරණයන් නා පරං ත්තත්්‍යති පජානාති එන ආරි ශ්‍රාවකය වසෙන් රහත් පලය දක්වා තමයි බ්‍රක්මචරය රහත් පලය දක්වාකම් මං කරන්න තමයි බ්‍රක්්මචරයාාව ආරක්ෂා කරග මුදැ පාල් දරුවෙක් ගත්ත හම නැතන්මේ ගෙදරක හැදන යව්වන දරුවෙක් ගත්ත හම යවන යවනියන් ගත්ත හම මේයගේ බ්‍රක්්ම චරිියාව කියන එක කවද වෙන කන්ද රකින් ඒගන් දැන් මොකක් දෙේයාග නිෂ්ටාව එහෙන ඒයගෙන නිෂ්ටාව තමයි සාමාන්‍ය සමාජ සම්මුෘතිය ගත්ත හම විවාහයක් දක්වා දැන් ඒ දරුවන්ගේ ්‍රක්්ම චරියාවට අර්යත් යන්ටෙපයි. එක තමයි විවාහයක් දක් වහෙන සාමාන්‍ය ජන සමාජයක දැන් විශෂෙන් ලංකාවගේ ජන සමාජයගත්තුොත් ලංකා ජන සමාජයේ පාසල් යන වයසේ යවවන යව්වන වයේ පසුවනේ දරුවෝ බ්‍රහ්මචරිියාව රකිින්රෝන කවද වෙනකන්ද විවාහය සිද්ධ වෙන දවස වෙනකම් විවාහ සිද්ධ වෙනකම්. එතුට මයික බ්‍රහ්මචරියාවක් බවට පත්වෙන්නේ කුමර බඹසර රැක්කවන්නේ කුමරි බඹසර රැක්කවෙන්නේ. එහෙම නැතුව දරුවෝ නැත්තන්ගේ යවන වයසන්න දරුවෝ යම් කිසි ආකාරයකින් සමාජ සම්මූතියට අනුව ඔන්ගේ විවාහේ සිද්ධවෙෙන්ට පෙර ඔවුන් ස්ත්‍රයෙන් පුරුෂයන් වසයෙන් අබු සැමියන් වසයෙන් සම්බෝගයේ දෙනවන එබඳු හැසිරිම්මල නිරට වෙනවා නම් පාසල් දරුව වසයෙන් යව්වන යෞ්වනයන් වසයෙන් ඉන්න මේ තරුණ පිරිස් ඔවුන්ගේ විවාහයට පෙර එබඳ එකනෙකා අතර මයිතුන්න ධර්ම හැසරෙනවාන මයිතතුන්්‍යව හැසිරෙනවන අන්න එතකොට කියනක් කුමර බඹසර පිඩගත්ත කියලා එහැ වැඩේ තියන්ේ බඹසර කවධහරි දවසකය කට්ටි බිදි එකක් එතකන් තමයි ආරර්ක්ෂා කරනවා කියන එතකන් ආරක්ෂා කරන්න මොකක්ද කියල බලවා සමාජ සම්මතයා සමාජ සම්මතියක් දැන් බංකොඩි උදාහරය අ දෙක් කියන්න තව පිේ තේරු ගන්න නව සමාජයේ තමගේ දරු සම්බන්ධක වුණ දෙ ම වැඩිය හරිර තේරුම් ගන්ඩි සමාජ සම්මතියක් වෙන් සමාජ සම්බෘතියක් වසයෙන් ගත්තා හම ලංකාවෙනං අවුරුදු දහටක් වෙනකං පාසල් දරුවවා ගැන යව්වන යව්වනියන් අවුරුදු දහටක් වෙනකං එකනකා අතර අම්ඹු සැමියන් වසෙන් හෙම සම්බන්ධර තියන්න බෑ අවුරුදු දහටකට අඩු අයසේ අවුරුදු දහසය දහත වයසේ පාසල් දරුවෝ හෙම හැසිරීමකට ොමුවෙලා තිබි ලහුනොත් හෙම නඩුදාාන්න පුොළුවන් නැතමේ පොලිසිට රැකිෙන යන්න පුළුවන් පරිවාසයට පත් කරන්න පුළවා නීතිමය වශය ක්‍රියාත්මක වෙන්න පොළවා. එතකොට සමාජ සම්මුෘති විතරක් නෙවේ නීතිය තික්මෝලකිහිල්ලා අවුරුදු දාසේදාහතය දරුවෙක් ඒ වගේ හැසිරීමක නිරතුුණොත්. ඇමු අපි දන්නවා මහබෝෂ තරන් වහන්සේ ගත්ත හම මහබෝෂ තරන් වහන්සේ සිද්ධාර්ථ මහබෝෂ තරණන් වහන්සේ වගේම යසෝදරා දෙවන්න වහන්සේ. මේ දෙදෙන විවාහ වෙන්නේ සරණ මංගල්න්නේයේ සිද් වෙනි අවුදු දාසේදී සුළොස්විය පිරුුණට පස්සේ වසර දාසයක් සම්පූර්ණ උනහම විවාහයට සුදුසුයි කියලා ඒ පැණි සමාජන්දලමම්මතියයක් තිබුණ නිසා වයිස දාසයක් පිරිීච්ච දරුව තමයි ඒ කාලි විවාහ වුණනේ එතකොට යසෝදරාදේ විය සිද්ධාර්තකුමාරය පැවිත් මහනව සමයිෙන් මෙ විවාහ වෙන්න අවුරුදු දාසේදී ධර්ථ මහ පෝසතන් වහන්සේත් යසෝදර දේවියත් විවාහවෙන්න අරු දාසි එතකොට දැන් ලංකාේ නීතියතනුව ගත්තොන්නම් ලංකා නීතිටනුව ගත්ත න්නම් එතන කුමර බසරත් ගැන සමාජ සම්මුතියයටරනුව ගත් හම කුමර බවසරත් බිඳගෙන තියෙනවා අනි පැත්තෙන් ගත් හම නීතියත් බිඳල තියෙනවා නිසා මම අමතර දෙයක් කිව එතැදි එකයන්නේ ඒ ජන සමාජයට අනුව ඒ ජන සමාජයේ විසින් පවරාගත්තා වූ න ගත් අයසක් ඇතුළ මයි කුමර බඹසර කියන කතාව තීරණය වෙන්නේ. එතනින් ඉහායාට එක වටිනාකමක් ඇති කතාවක් නෙවෙ. කිසිම තේරුමක් නැති කතාවක් මොකද බ්‍රහ්ම චරියාව කියන එක ආධ්‍යාත්මක කූට ප්‍රාප්තියක් පිණිස රකින එකක් මිසක් යම් ගෙසි කාල පරාසයක් රැකලා සම්පූර්ණයම එක බිඳ දමන්න රකිනවනක් එක ඇති බ්‍රහ්ම චරියාවක් නෑයයි. දැ කුමර බඹසර කියන එක රකින්න කව දැන විවාහය දක්වා ඒැන්නේ එයින් පසේ බ්‍රහ්මචරාවක් ගැන කතාවක් නෑනය. ොේ රැක ක් චරාව ඇති වැඩ ුත්නය ැලුහම නිසායි බො බොරු කතාවක් බබසර කමර බඹසර රකිනවා එහෙම එහෙම කියන කතාව එක වෙලා නිකන් තේරුමන් නැති කතාවගේ කිය සමාජ සම්මෝතිය නිකංහර ොක නිකගර මට තවේනවා උදාහරන කියන්න කියන්න කිය ගොඩක් දේවල් එක මේ මිනිස්ු හදාගත සංස්කෘතික නිර්වචන ිසක්කයකි එක ඇති තේරුමන් ඇති දෙයක් එක මං කියන කුමර බම්සර ින් ෝන්නන කිය එක නෙ ලමයි එහෙම එකක් ඇත්තටම ඒ කිය ඒ සමාජ සම්මූතිය හදාගත්තාාව නියමියන් විසක් ඒ ඇවිල්ලා ධර්මික වටිනාකමක් වටනම් පිණි නෑ මොකද ධර්මය වටිනාකමක් ඒැන ධර්මික වටිනාකමක් පේෙනවානම් එහෙමයි කුමර බඹසර රකිින්ඩ කියලකක්ේ ළමයි තුළ තියෙන්න්ුුව දිහක් නෑරයා සිද්ධාර්ථ මහම අපගේ මේ මේ රාහුල්ල කුමාරයා සිද්ධත් අපගේ මහ බෝෂතරන් වහන්සේ ගිහිකාරන දරවා රාහුල කුමාරයට දෙන්නකිව්වාහම මනවද දායාද අවුදු හතේදිම එක්කන්ගේලා මහන කර. අන්න එතන තමයි නියම් ්‍රක්්ම චරියාවති අවුරුදු හතයදි මහන කලා එතනින් හැපැතට අයි රකින්ඩ වෙනම් ප්‍රක්්ම චරියාවන්නේ ඒ බ්‍රක්්ම චරයාාවම ආධ්‍යාත්මිකෝසෙන් සදාතනික සැපයට පත් කළා. නිසා එහෙමන රකිනවුවන් ඒ ්‍රක්්ම චරියාව රකින් දෝ යම් දවසක බිඳින්න බලාගෙන ප්‍රකිණ ්‍රක්්මචරයාවෙන් ඇතිව ඩක් නෑ. නිසා එක නිකල් සමාජ සම්මතිය හදාගත නිකං. හතාවක් විතරයි ළමයි ් කුමර බඹසර රකිවා කියන කතාව ඉතින් ඒක නෙවේ එතන තියෙන වැදගත්මද අන්නර අ පෙබරවාරි දාහතර වෙන් දත් එක්ක අර එනවා කියන සිද්ධ වෙනෝ කියන ක්‍රියාදාමේ ඒක කියන්නේ ළමයින්ට ඇත්තටම කුමර බම්බසර රකින්ට නෙවෙේ කියල දන්නන්නන් ළමයින්ට කියල දන්න න කාමෙන් ගැගීමග එතකොට ඒ ළමයි තේරුම්ගනී රැකීම හෝ නොැකීම කියන රණාව තින වැදගක්කමගැෙන එසේ නොවන තාකල් අපි අර සමාජ සම්මතියක් හදාගෙන ළමයි මෙහම හැසිරින් ඕන මෙහෙම හැසිරෙන් ඕන දෙමාපියන් ෝමනා විජයට මෙහම හැසිරෙන් දෝන කියලා ඒ ළමයින්ට අපි සමාජ සංස්කෘතික කොන්දේසියක් පැනවුවට ඒ ළමයි හික්වන්න ඇහෙම එහෙම හික්වෙන්න්න පුළුවන්ගමක් කාටවත්න්නේ ඇමකොද පාසල් යනවායිසේ අවනය අවනියන්ට එච්චර ලොකු ඥාණයක් තියෙනවා නං ය හික්මක් ඇතිකරගන්න ඩේවිහිට කල්පනා කරලා එන ග ඒළමයි ටත් වැඩා ලකු ධ්‍යාත්මික ප්‍රබෝධයක් අරා ගමන් කරන්න පුළුවන්. ඉනිසා ඒවගේ ළමයිගේෙන් ඉහෙම දෙයක් බලාපොරොත්වේන එක විහිලුවන්. එනිසා ඒක නව න්ඩෝවන දෙමවපියෝ කරන ලොකුම ඇරද තමයි. මෙන්න මේක කාමර අප පනලා කාම්රය දොරෝ හලා ඔය කාමරට නිකන් අත් තිබිල බලන් දෙපා ඔය කාම්බරයට වැරදිීමකිව ඇතුල් එෙන්ඩෙපා කිය ළමයිතු නිකන් අනවාස කතු හලයක් ඇති කරලා දරහල නවා වැඩත්තමයි ලංකාව සංස්කෘතිය තුළ දෙමවපියෝ කරන්නේ. ඒසා ලමයිඉන්ට නිිකං අනවාස කුතුහලයක් ඇතිවෙලා අරකාමරය දොරැල්ල බලන්ඩමයි උත්ස්හගන්න. එහමනි පැහැදිලි කල්ල දෙෙ. කාම්පරය තුළ තියන්නේෙ මේයයි. කාම්මරේ මෙන්න මෙබඳු ආකාරයි කියල පැහැදිලි කල්ල දුන්නන අරදරුවටා පහො අරක බලන්ඩ දෙයක් ඉතුරුවෙද නෑ. ඒවගේ ලමා ලංකාවේ මේ විශේෂ අවවන පරපුරට ළමා පරපුරට දෙමව්පියෝ මේ ධර්මයයි කියලදන්නදඕන. ම ගැන පේමේ ගැන කියල දෙදරෝන කාමතෝජයිති සෝකෝපේමතෝජයිති සෝ කියන ධර්මය දේශනාකරී වැඩිහිටියන්ට විතරක් නෙවේ. අවුරදු හතේ ළමයටත්තේක අදාල ඇවරුදු පහේ ළමයටත් අදාලයි. රහුල මහරාතන් වහන්සටත්තේක අදාලවන අවරුදුහතේදී. එකට පහහිට අම්ම රචී මහරහතන් වන්සේ වහන්සට අදාලයි. එන කුඩාදරවා ලොකු වැඩිහිටිය කියලා අදාරනේ හැමෝට මේ ධර්මය අදාලයි. ද දෙම පිවසයෙන්ම කත කර්ඩඕන මේ ධර්මය ඔුන්ට කියලදන් ඩෝන්. ධර්මය කියල තුන්න නම්. ඒ අනුසාරෙන් ඒ ළමයි තුළ චිින්තනයක් ඇති වෙනවා අවබහෝධයක් ඇතියෙනවා. අපි මේ සම්බන්ධය මෙහෙම පෙළි පදින් ඩෝන කියල. ඒටික කියල දෙ නැතුව ළමයින්ට කියනවා කුමට බඹසර රකින්ඩ කියලා. කිවට වැඩත්තියෙනද බලන්. ඒතමයි අර අතිසාරයට ගහන අමුඩයි. එක ඇන්නේ ළමයාගේ සිික්‍ෂණය කරන්්ඩෝන මනස. ික්ෂණය කරන්න නැතුව අපිහදන්නේ කාය ශික්ෂණය කරන්න ශරීදී ශික්ෂණය කරන්න පරිබාහිර නීතිවලින් අපි හදනවා ඒ ළමේ අවවාලක්වාන්ඩ. පරිබාහිර නීතිවලින් මනසේ වැලැක්කීමක් නෑ මනස තුළයි මේ ප්‍රශ්නය තියෙන්නේ. අර ලූබැඳීම සිද්ධවෙන්නේ මනසි මනසට කිසිම බෙහෙතත් දෙන්න. මනසට කිසිම පනිිවිඩත් දෙන්න නෑ. කය මෙල්ල කරන්න කයිට දඩු අන්දේලා කයිමෙල්ල කරන්න තම අපි උත්සාගන්න. ඒසා කුමර බඹසර රකිනවා කියනැකිනුත්. අපි අදහස් කරන්නේ කායික වයෙන් පිරිසිදු භාවයක් විතරයි. මානසික වශයෙන් පිරිසිදු භාවයක් නෙවි. එක කියන්නේ මානසික වස්සයෙන් බඹසර හැකීමක් වශ්‍යනෑ කායික වශයෙන් බමසර එක්කාම ඇති කියන මානසිිකත්තේ ඉනේ නිසාම එඒ බ්‍රහ්ම චරිියාවක් නෙවේ කොහෙ කොහෙත්ම ඒසා එඒ ළමයින්ට ඇත්තටම කියල දෙන්න ඕන මෙ මේ කාමය ප්‍රේමය දුකක් වන්නේ කසේ දෙෙමනත්තන් කාමය ප්‍රේමේ නිසා තමන්ට චෛතිසික වසේ මාංසික වසෙන් පීඩා පැමිණින්නේ කෙසේද. ඒ ඇතිවන දුකමල්ලවත් පලොත් තමන්ට දුක පිණිස හේතුවන්නේ කෙසේද යනදි වසෙන් ඒ ධර්මය කියල දුන්නොත්. එදාට ඒ ළමයින්ටාපව් අමුතයෙන් ගිල්ලා නෑන ඇඟිල්ලෙන් නෑන කියන්නට ඔන්න අරවැරද්ද කරන්න එපා දරු මෙ රද්ද කරන්න එපා මේ වැරද කරන්න එපා කියලා. මොකද ළමයිට ගුඩාකාදම ධර්මයයයි අධර්මමයයි කියල දුන්නන්න? එදාට එ ළමයි ධර්මය තේරුම් අරගන අධර්මය තේරුම් අරන් ධර්මයෙන් යුප්තව අධර්මයෙන් වෙන්ගෙන වාසය කරනු අ්‍යදාට ධර්මය හැසිරනවා අධර්මෙන්වෙෙන්ගෙන ධර්මී හසිරන අධර්මෙන් වෙෙන්ගෙන දරුවන්ට අර වැරද්ද කරන්නන්නේ පම මේ රද කරන්නන්නේ එකක්ගේ ලායි ඇඟිල්ලිෙන් නෑන කියට වශන එහම් අන්නන්නේ කාරනවත් ප්‍රධාන වසි අපි ජනකණඩුන හනම් ලමයින්ට අපි අර අතිසාරි අමුට ගහනවාගේ මන්ට කුඩාකාලින්ද ොවන්ට හැමති දිකට හැදින්ඩී දෑරලා කැම්මති විදිකට හැටන්ට හැදින්ඩි දැරලා ආමයන් පසේ හැකි තරන් හුන්ට ලොහුබන්දි නිටදීලා ආමයන් සොයාගෙනයන් දෙමවපයොත්තු පුළුවන්තරන් උපකාර කරලා ඒළමයින්ගේ යව්වනය කුට ප්‍රාප්තියට ාවට පස්සේ තාරුණයට ආවට පස්සේ ඒළමන්ගේ විං්ඥා ඒළමයින්ටත් මෙල්ල කරගන්න බැරි වුනාට පස්සේ ඊට පසේ ධර්මයෙන් පිළියන් හොයෙනවා මේ එ මගේ මනස මෙල්ල කර ඊටවාසෙ කුමුවර බඹසරක් කියෙන හැටි අරු මෙෝ කියල දෙන්නට ඕනු භික්ෂුන් හන්සේලා තැන් අර එක්තරමම් මේ මට මංකිව මීටිසෙල්ලත් ම කතව කියලා තින එතරගේ අත්දැකීමක් මං හිටපු ආරාමයට මිට අවුදු ානක ිස්සවුරුදු දෙකර තුනු කොටා ගිස්ල ම හහිට මේ හවසකාව අම්මයි තාත්තයි දුවල දෙන්නකුයි පැවිල්ල දුවල දෙන්න අවුරුදු හලුවත් දාසයක් විතර ඇති ඒ දරුව දෙන්න එලි හිටියා දෙන්නගේ මතය දුරකථන අම්මයිත තාත්තයි විතරයි ඇතුළටල් හතරදිනම ඇවිල්ලා දුවල දෙෙන්න්න එලියට එලි හිටිය අම්මයි තාතා ඇතුළටාව ඇවිල්ලා සිති මගෙත්තැක් කතා කර මංහම මොකද ලඟපාත පිරිසක් ඉතින් ඒ අවට මොකද කියල ඇහ්වාමකව මේ ස්වාමීන් අහස පෝධි වූයාවක් කරගණඩයි යාව කියල් වංහිතුව මේ දැන් මේ ළමයි දෙන්න මාන පලක් සසස්ටල්ලිය දරුදන්නක් ෙන් ැකල මංගතිින් හහිතුව ම හිතව අ එකට වඩ ති මේ විභාගට මොකරි සත්සාන්තියක් ලබන්්ඩ වන්නඩ ඇති මෙම කියන ඇත්ත කියලා මංගතිින් හ මොකරද බධිපුජාති යන්න කියලා එතකට තමයි කිවවේ පොඩ කැබරි ඇම්බ ින්න්ත ලජ්ජාවෙන් අන ස්වාමීන් අහස මේ දෙන්න හරීම මුරන්්ඩුයි කියන කිසිීම දෙයක් අහන්න අක්කයි නංගි දෙන්න හරිම මුරන්්ඩුයි මේ අපි කියන වචනකට නැමෙන්න්නම නැහැ හරි හිතු අක්කාර වැඩ කරනවා කොච්චරහෙම ගැහුව පැන්න කියලවත් එහෙම හික්නීමක් නෑ හරිම මුරන්්ඩු ලමයි දෙන්න කියලා සිමහ දැමොකද කෙරින් ඕවන් දෙන්න හිත පොඩ්ඩත් දම නවෙන්ට හැදිින්ට කිය බෝධි පූජාවත් යන්න බලාපොරත්තිය නොකි. ඉතින් අර මොනෝ දෙකට කියන්නේ අස්වයා පැන්ල ගෑට පස ස්තාලි වහනුවකි ඔන්න ඕකට. එකවේ ළමයි ඒ මට්ටමට එනකම්ම වැඩෙන්ට ඉඩෑරලා ඒ ළමයිට හිතුමනා අපපටේ මට්ට වැඩෙන් ඉඩෑරලා දැන්ඔේ ලමයි දෙෙනනවරු දාසේ දාහත වුණේ එකරයිෙන් එවෙේ අ කුසේෙන් බිහිකරපු දරුව දෙන්න ටික 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 ටිකාර බඩ ගාල දන ගාල ඇවිදෙන මට්ටමට ි ටික ලොකුවෙලා බහ තෝරන් ටිගෙන ගත්තේ තම්මගෙන් එක වේ භාෂා විගෙන ගස්තේ තම්මගෙන් අම් මහර තම ඉස්සලම අදහසුදදු ලැබුණ එච්චර ඒ විදිහට බහතෝරන වශස දල හෙම ටිටික හදල ලොකවෙල අවුරුදු පහලවත් දාසයක් දාහතක් විදුරුණාට පස්සේ තමයි දරුව දෙන්නව යහා මාර්ගයට ගණ්ඩ දෙමවපියොහිතන්න එච්චර දවසක් ඒ දරුවෝ ගිය පාර දැක්කේ නැද දෙමවපියමංහන්න එච්ච දවසක් අවුරුදු දාසේ දාහතේ දරුව දෙන්නේ කුණ එකරයින්දඒ දරුව දෙන්න නොහික් වෙන මාවතකයි මේ යන්නේ හික්පීමක් පේන්නේෙ නැහැ කියල දැක්කින් දැක්කේ නැද්ද ඒ එච්චර රාත්‍රීම් ගානක් ගත වනගෙදර දරුවෝ දෙන්නත් එක්ක ඉ එනිසා මේ දෙමෝපියෝ හරි විහිළුවක් කරන්න හි බැලූ හම් මටන දරුව නහැ ම දරුවන්න දෙමපියන්ට මං මේ කියන්න ඔබ විහිළුවක් කරන්න හි ැලු හම් අපි සිංහ ලේතියනවා කියමනක් මොකක්දර වැල අන අතට මැසගහ් එපා කියලා එගැන්නේ වැල කියන්නේ බොහොම සරල එකක් ඕනකට හරුවගන්න පුුවන් ඕන පැත්තකට හරුවගෙන අපි ූමනා පැත්තට මැසගහන්න පුලුවන් අපපතියද්ද ඒ පුංචි වැලට ුවමනා පැත්තට යන්ඩඇරලා ඒ ලාමක වැලට ූමනා පැත්තට යන්ඩැරලා යල වැලයන පත්තට මැසගහනුවනන් අපි කොයිතරන් දුරුවලෙද අපි. අ්‍ය වගේ තමයි කුඩාකාලින්දලාට හැදෙන ළමයාව අවශ්‍ය දිශාන්යට යො යොමුකරගන්න ුස්හයක් ගන්න නැතුව දැන් ඒ ළමයින්ගේ විඤ්ඥාන වැඩිලා තවදුරටත් මෙල්ල කරන්න බැහැ කියල හිතෙනකොට අපි අවවාද දෙනවා ඉවාස ධර්මයෙන් උත්තර හෝයනවා දැන් වැන්ටයින් දිනට ප්‍රේමුවන්තය ප්‍රේමාන්තය හොයාගෙන ිහිල්ල අනාචාර විසමාචාර හරි කුමකො හෝ යෙදෙන තැන්ටෙනකං ඒළමයක මාංසිකත්ය නිර්මාණය වෙලා තිහිද්ද අස්ය පැලා ගිහින් තියන්නේ කියන්නේ දැන් ස්ත අලිහෝට වැඩන්න එතෙන්ට එන්න ස්ෙල්ල පැමි ලමයින් අලක් වන්ඩ එනිසා මම මේ කියන්නේ අස්වයක් ගියාට පස්සේ ස්තාාලි වහන කතාවක් නෙවෙේ දැන්ඉදලම් ඔබේ දරුවන්ට මනසට ලබා දෙෙන්ඩ ෝන පනිවිඩයක් මේ කාමයේ ප්‍රේමේ දුකයි කියන ධර්මයේ බුදුරජාණන්හසේදේශනනා කළ මොකේ ඔබේ දරුවවා කියලා කාගේ දරුව වුනත් ඔබේ දරුව වුණත් වයසත්තිය නොද මියන්ට මියන්ට වෙලාවක් නැත්තම් දවසක් නැත්තං එහෙනම් ඔබේ දරුවාටත් මේ ධර්මය දැම්ම ලබා දෙෙන් ඕන මොකද ඔබ හිතන් හිට මගේ දරුවතම මෙච්චර කායායක් ජීවත්තෙන්ට අචර කාලයක් ජීවත්තයෙන්ට හේතුතියෙනවා වාසනාවතින අවුස තියනවකිලේ ඔබ හිතන් ඉන්න හැටිනිි එක ඔබ හිතන් ඉන්න හැටි එකර ඔබේ අඥඥානකම කිය දුක්කේ අඥාණන්ගී වකයි තම තමන්ගේ අඥානකම නිසා දුක්කයදන්නේ එතකොට ඔබ හිතන් ඉන්න හැටි නමුත් ඇත්තේ එක නෙවේනි ඇත්තවිල් අදරැංගුණත් තෝනම කෙනෙගේ පණයන්න්න පුළුවන් හෙනම් ගේ දරුවන්ටොනත් ඇත්ත ඇතිහැටම් පෙන්ලදින් ටඕන ඇයි දෙමෝපියෝ සමහර දෙමවපී ඉන්නවා තමන් ද ධර්මය අහනවා තමන්ට ධර්මයම් කිසි දුරකටාව බෝධයි හැබැයි දරුවන්ට කියල දෙන්න කැමතිනේ ඇයිගලෙහවා මේ කට්ටේ තාම ඉගෙන ගන්නවානි එත ඒ කට්ටිය තාම තාම් පොඩීන හමනැත්තඒ කට්ට තම යව්වනන තරුණනේ ඒක අටික තාව කල් තියෙනවා කියලා මුන්න මෝඩ චින්තනයද බල මොන තරං නූගත් චින්තනයක් දේක එහම කාලය අත්තියනවාදේ ලමයින්ට ධර්මය අවබෝධ කරගන්න. අපිට හිතෙන හටිනි තවුරුදු මෙචර කාලයක් අච්චර කාලයක් ජීවත්ෙන වකල්. එනිසා ඒ පැත්තිෙන් ඒ වැරද වහම හදාගණඩවන දෙම අපපියවුන් හාම. එකනෙ දරුවට ඇත්ත යුත්ත කියල දෙින්ඩෝන කාමය ප්‍රමේ ගැන ඇත්ත කතාව. එතකොට අයිවැලන්ට අයින්න එකට දරවා එහ මෙහනවද කියල හොයන්වත් දෙයන්න මොකද අවබෝධින් යුක්ත දරුවත්තමයි දාටින්නේ. එතකොට අසාර දේවල්ලට වටිනාකමක් දෙනෑ. හි ජීවිතය කර දෙෙන දුරක් ඇත්නං ඒ දුර සදාචාත්මක විටට ජීවත්වෙෙන්නේ ගැෙන ගනිී ය අවබෝධය අපි ධර්මය තුළින් තමයි ලබා දෙන්න පුළුවන් නැතුූ රටක නීති පණවල සංස්කෘතික සාරධර්ම සදාචාර ධර්ම පනවල මිනිසුන් එයහපත් මිනිස්සු කරන්න බැහැ එම කවදාවත් වෙන්නේ නෑ නීතිය සාරධර්ම සදාචාර ධර්ම පුරුසාර්ථ මේවැන් වෙන්නේ මිනිසුන්ග තාවකාලිකව ක්මනවා පුංචි කාලයකට පුංචි වෙලාවකට. නමුත් මිනිහෙක් සාර්ථක වශයෙන් හික්වෙන් නෑ අවදවත් නීතිය නිසාවත් මිනිහෙක් දඩුවන්ු මිනිෙක් වැදක් කර හම දඩුවන්දීලා හිරෙවෙලගේ දැම්මකල හො මිහෙක්වෙෙන් නෑ. සදාචාර සම්පන්න නීති රීති රෙගුලාශවට යටත් කර කියලා හොඳ මිනිහෙක්වෙෙනෙ නෑ. මිනිෙ එහපත් මිනිහෙක් වෙන නං හොට අවබෝධය ලැබිඩු එන ඔොබේ දරුව යහපත්තිදිට හැසිරනොව දකිට කැමති නම්. ඒ දරුවන්ට ධර්ම අබෝධය ලබාරෙන්ඩෝ තම කොටම ධර්මය කියල දෙඩෝ හොද නරක කියල දෙනවකි වේ ධර්මය කියල දෙන්න්ඩෝල් අන්න එහෙන එක ස්ස ළම කරන්න ඕොන් දෙම අප පි වසින් ධර්මය කියල දෙෙන්ඩෝ ඒ එක පැත්තක් දෙවැනි පැත්ත වැලන්ටයින් මේක සම්බන්ධි තුරු කතාව එක ඒළමයින් උත් සිතන්න ඕන දෙයක් මේ කතාවට මේ ධර්ම අනුසාසනාවට කන්ධීගෙන ඉන්න තරුණු ළමයින්වානම් ඒළමයින්ටත් මේක වැට හිෙන්ඩෝන ඒ තමයි ප්‍රධාන වසයෙන් ගත්තහම ඇත්ත අපි ඇති හැටියෙන් තේරුම් ගණඩ ඕන දැන් අම්මට තාත්තත් අපි සලකණ්ඩ ඕන කවදදය ැහුවොත් කවදාටද කිය ලැහුවොත් තුන්ේ හැට පස්තවසත් තියන අවරුද්දකට අම්මට ඇතාත්තට ඇ සලකන් ඕන දවසමකක්ද කිය ලැහුවාම මෙන්න මේ අවල් දවස ගෝතට සි දොලස්යෙන් හෙම නැත්තතා දෙසම්බරු මාසේ පළමු නිද හෙම නැත්තං ජනවාරි මාසය අටවෙෙන්ද එහෙම කියල දෙන්න පුළුවන්දවසක් මාර්තු මාසි පාලු සෙන්ද හම කියල දවසත් දෙන්න බෑ මොක දෙමාපියන්ට සලකන එක හැම දෑම කරඩෝ හැබැ ලෝකකි තියෙන මවරුන්ගේ දිනේ පියවරුන්ගේ දිනේ කියලක දැන් අපි ශ්‍රී ලංකාවන්න මනුස හැටියට මේක කල්පනා කළ බලන්ඩෝන් ඩැන් ලංකාවින්න යහපත් වූ දරුවෙක් අම්මටයි තාර්තටයි දවසගානමු සලකනුවන අම්මට ඇතා අත්තට ඒ දිනපතාම සලකනුවන ඒ ළමයට ආයි මොකටද මවුරුන්ගේ දිනේ පියෝරුන්ගේ දිනේ කියල එක එනම් මවුරුන්ගේ දින පියරුන්ගේ දිනේ කියලා විශේෂෙන් දිනය අවශ්‍යයන කාර්ද ගෙල බැලුවොත් අම්බට ඇතා අත්තට සලකන් නැති අයට දෙමෝපියන්ට සලකන්න නැති අන්ජන සමාජයක් තියනම් ඒ දෙමවපියන්ට සලකන් නැති ඒ ජනසමාජයන මිනිස්සුන්ට ම්මට ඇතාතට සලකපල්ලා කියන පනිිවිරේ දෙන්නික දවසක් වෙන්කරන්න සිද්ධ වීමවා. මොකද තුන්ෂයට පස් දවසෙන් එක දවසක්වත් අම්යි තාත්තය ගැ තන් නැත්තා මිනිස්සු. ඒ මිනිසුන්ට ඒ සමාජ ක්‍රමින් හරි සහිපත් කල දෙින්ඩෝන ඔන්න අද අම්මලාගේ දවස ඔන්න අද තාත්තලාගේ දවස අදුවත් තුඹලා අම්මට තාත්වලට සලක පල්ලා කියලා. එදාට ඒ සමාජ ක්‍රමි විසින් එක සපත් කල ින්දඩෝට මොකද මිනිස්සුන්ගෙන් ඒ තරම් එකක ඇත්තෙල ගිහිල්ල ගිහිල්ල ගිහිල් අවසානි මිනිස්සු දෙමාපියන් අමත කරල ජීවත්තවෙන ජනසාමාජයක් බිහිවෙනෝ එදාට දෙම අපපියන්ට සලකන්න විශේසෙන්ම දවත් දෙකක් කූමනාවනවා පියවරුන් දිනනි ස අවරුන්ගේ දිනී කියල. එහෙම ගත් හම ඒ ඒ ඒ පැත්තෙන් ගත් හම ඊලකට මේ ඒක ම අපි දැන් මේ ආදරවන්තයන් ගෙදිනය කියෙකට යොදාගත්තුත්. ආදරවන්තයන් ගේෙදිනය කියල දිනයක් විශේ සිංහුවමුණාවන්නේයයි. දැන් මේ ලෝකයේ ආදරය කියන එකට ටීන වටිනාකම්මොකද. අපි මේ දකිින්ට ඕන හොඳට ආදරේ කියනෙ මොන වගේ කද්ද මොනවගේ හැඟීම අත් ආදරය කියන් දැන් ඒ ආදරය කියන එක තේරුමක් ඇතියකද තෙරුමක් නැතියකදද කිය ලැහුවත්ති හෙම ආදරේ කියනකේ තේරුමත් තියනවා අදනද තේරමත් තියන විශාල තේරුමත් තියෙන ආදරය කියන විශාල තේරුමත් තියන හැබැයි ඒ ආදරේ අවංක ආදරයක් වුණුත් ඒ ආදරය මහ වටිනාම ආදරයක් වන මේ ලෝකේ දරයක්ක බැහුවොත්හෙමගේ අන දෙන තින හොඳමුත්තරේ සිද්ධාර්ථ මහභෝස තන් වහසේ සහයි අශෝදරාදේවන්හසේ අතර පැවතිච චාදරය සනිහස. කොච්චර පවිතරයිද නිර්මලයිද. ඒක ඇන්නේ තමන් ආදරය කරන කෙනා පුරුසිහාව ස්ත්‍රිය සත්‍ය වසයම තමන්ගේ ඒ අවන් කාදරයක් නගතර පවතින්නේ. ඒ තමන් ආදරය කරන පුද්ගලය විපතට පත්ති නොට කවදවත් කැමතිවෙන්නේ. දැන් අම්ම කෙනෙත් තමන්ගේ දරවාට කත්ත නොට කවදාව කැමති වෙන්නේන. අම්ම තුළ තියෙනවා පවිත්‍ර ආදරය එක කවුරුද්දන්න අම්ම තුළ තියෙනවා නිර්මල ආදරයක් නිර්මල ආදරයක්ති නගන අම්මගේ ආදරය කිසිම දවසක ලාභකීටි ප්‍රසංසා නිසා වෙනස්සෙනි නෑ සැබෑ මවසණ හස මව නිහස කියන හෙම ලාභකීටි පසංසා නිසා වෙනස්සෙන්නේ නෑ කට අම කෙනෙක් මන්ගේ දරුව දහදනෙකි නවන දනාට මෙහා සමානු ආදරය කරනවා පවිත්‍ර හිතකින් එදට අම්ම කෙනෙක් කවදාවත් තමන්ගේ දරුවට විපතක් ප්‍රාර්ථනා කරන්නේ සැපතක්මයි ප්‍රාර්ථනා කර එහනම් මේ ලෝක දැන් අපේ පෙබර ආරිධාහත්තනද සමරන්නේ මොන ප්‍රේමේටි කියෙ ැලවාම පුරුයන් ස ස්ත්‍රීන්තර පවතින ඇත්තන් පෙම්මතුංසාහ පෙම්ම තියන්න අතර පවතින ඒ පේමේගත් හම අබු සැමියන් වසයෙන් ඇත්තම් පෙම් මුතුන් පෙමතියන් වසෙන් එකනක කෙර විුද්ධලින්ි කියන් අතර පවතින ප්‍රේමීය ඒ ප්‍රේමීණ උත්තන තියන එතකට දැන් එතනත් තියෙන ප්‍රමය ආදරය දැන් ඒ ආදරය අර්ථයමකක්ද ඒත් අර විදිහම වන්පයි ඒඇනි දැන් තමන් ප්‍රේම කරන තමන් ආදරය කරන කෙනා පුද්ගලයා විපත පත්ති නොට සහදකි විපතට පත්තිය නොට ම කැමති නම් ඇත්තටම මෙතන ආදරයක් නෑ දැන් ැමති ෑන තාත් ැමති න මන්ගේ දරට ඒපතක් නවට එතන තියෙන සැබෑ ආදරයක්. එහනයි යම් කිසි පුරුසෙක් ස්ත්‍රේකට ආදරය කරනවාන ම්කිසි ස්ත්‍රියයක් පුරුසේට ආදරය කරනුවාන. එතන තියෙන් ඕෝන එකනෙකාගේ යහපත සුබ සිද්ධිය එළඟට දීර්ඝකාලන සැපය දීර්ගකාලනි හිතසුව පිණිස බව මෙන්න මේ දේවල් ප්‍රාත්ථනාව මෙතන මේ දේවල් පාථනාව න්ඩෝන ප්‍රාථනාවවතියෙන්න්ඩනේ ද සම්බන්ධි. එකැන එකනෙකාගේ සදාාතනික හැපේ ගැන එකනෙකාට වැටහීමක් අවබෝධ ඇත්තීන්ඩල්. යශෝදරා දෙවින් වහන්ේ සිද්ධාර්ත මහ බෝස්තන් වහන්ස අතර පැවති බඳු ප්‍රේමියක් ඒ ප්‍රේමේ එකිනෙකාට උපකාරුණේ නිවනින් කෙලවරවිඩ. යශෝදරා දෙවින් වහන්සේගේ ප්‍රේමිය මහබෝෂ තණන් වහන්සේ ඩොපකාර වුණ උත්තරසර බුද්ධත්වය දක්වා වීරියෙන් පියමෙන අන්ඩ හහා බෝතණන් වහන්සේගේ උත්තරීතර සෙන හසාදරිය යසෝදරා දෙවන් වහසිට උපකාර වුණ ඒ කාමය කියන ගිනිගොඩාත් හැරලා උත්තරිතර නිවට ංඟාාවන්. එනිසා බලන්ඩ ඒ යශෝදරා දෙවන් වහන්සේගේ සා. සිද්ධාර්ථ මහ බෝෂතන්හන්සේ අතර පැවතිය ප්‍රේමියේ දෙදනා ටෙකිනිකාට අන්නුව්‍ය වසිෙන් නිවනට උපකාර වෙලා තියන්නේ. අන්නේ නිසා මේලෝක පවිත ප්‍රේමයක් ඇත්නං අවංක ප්‍රේමියයක් ඇත්නං ඒ ප්‍රේමියය නිවින් කෙලවර වෙන්නේ. ම ප්‍රේ කරන ද්ලයා තමන් පේම කරන්න පුද්ගලයා ස්ත්‍රියහෝ පුරුසයා. හැබෑවටම සැපේට පත්තිනවා දකින්න කැමතිනම්. එහෙනගේ ප්‍රේමය පවිත්‍ර නිර්මණ පේමයක් වඩනම් අනිවාරයම සමන්ගේ ආදරිට ලක්වන පුද්ගලයා නිවන් දකිවා කිය එහම ඇත්තං හු නිවනට පත්තියයි නිවනට පත්වවා කියලා හදෝතීම පාත්ථනා කරන්න පුළුවන් ජාති ප්‍රේමියයක් ඔබ සතුතියෙන්න්නෝ. එහම තිබුණනොත්වේ ප්‍රේමේ කාන්ත වසේ මුත්ත දීතර ප්‍රේමියයක් ලෝක ශ්‍රේෂ්ටතන් ප්‍රමිය. නිසා. පේ වටිනාකමත්තියන අර්ථයක්ත්තියනො ඒ ප්‍රේමේ වටිනාකම තමයි තමන්ගේ ඒ ප්‍රේමෝන්තතිය ප්‍රේමෝන්තිමනටන් තමන්ගේ බිරිඳි සැමිය අද වසගේ තමන්ගේ ඒ සගයක් විරුද්ධවා දහෙමනතන් තමන්ගේ අ්‍ය සගයා අනිත් කෙනා යහපතට පත්කරන්න දක්ෂකමත් තමන්ට තින් දෝන් ඔහුගේ හෝ ඇයගේ ශධාතනික සුක විහැරණ ශදාාතනික සැප භාවය ප්‍රාර්ථනා කරන්න පුළුවන් ෙන්න්නුවන ඔහහෝ ඇය මරණයෙන් නිදහස් කරන්න ඔබට පුළුවන් කව තියෙන් දඕන ඔ හෝ ඇය මරණීය මේ සංසාරයෙන් මුදවලා අමරණීත්යට පත්කිරීම හැකිාව ඔබ ප්‍රේමයට යෙන් නොන හෙම තිබුණ න හෙම තිබෙනවානම් ඔබ ප්‍රේමයක්ත් ඒ කාන්ත වසේ අමරණය ප්‍රේමයක් ප්‍රමේ ශ්‍රෂ්ට ප්‍රේමයක් නිවහල් ප්‍රේමියයක් එ ප්‍රේමේ කවදාවත් දුක පිණිස පවතින ප්‍රේමියයක් නොවේ සැප පිණිස පවතින ප්‍රේමයක් සදාාතනික නිවීම පිණිස ශාන්තය පිණිස පවතින ප්‍රේමියා. එබදු ප්‍රේමයක් ඔබ තුළ තියෙනම්. කිසි දවසකායි පෙබරවා අරි දාාහතරවෙද කියලා දිනයක් ඔබට අවශවෙන්නේ නෑ. සත්‍යවාදියෝබ ප්‍රේම කරන කෙනෙක් නං ආදරය කරන කෙනෙක් නං, පුද්ගලෙක් නං ඔබට දාහතර වද පෙබරුවා අරි දාහතරවෙද කිය අමුතුවෙන් අයි දවසක් වශය නෑ. අම්මට ඇතාතට ඇත්තන සලකන දර්ුවයෙක් මේ ලෝක ඉන්නවා නන්ගේ දරවාට වරුන්ගේ දිනේ පිවරුගේ දිනෙ ක ළමුතුවෙන් දවසදක් අශයමකද ැම දවක් මහුට මවරුන්ගේ දින පියවරුන්ගේ දිනිය ඒ වගේ මේලෝහකගේ අවංකප්‍රේීමයයක් යම් කිසි පුද්ගලය තුළ පවතිනවානක් යම් ස්ත්‍රියයක් සතු හෝ යම්කිසි පුරුසයක් සතු හෝ ඔහු අමුතුතරයන්ගේ පෙබරවාධරි දාහතරෙන් ද කළ දිනයක් අවශවෙන්න්නේ නැහ. එහෙම දිනයක් අවශ්‍යවෙන්නම අන්නර් වගේ පොර තක්ක ඩීන්ට. දැන් අර අම්මට ඇතාතර සලකන්න නැති දරුවක් කවුරහරනොනම් මේ ලෝක අනිවාරෙන් හි ස්පුද්ගලයායට වරුන් ෙදින මේ පියවරුන්ගේ දින කෙලා දින්න දෙකක් ෙන් කරම දෙෙන්දන. ඒවගේ මේ අවස්ථානු කූලව එහෙම නඇත්තං ආත්මාර්ථකාමීව තමන්ගේ සුකවිහරණේ ප්‍රාත්ථනා කරගන මේල් ලෝක යමෙක් ප්‍රමීයයි ආදරියයි මුලාවක මුලා රංගනයකේදනවනං අන්නේ තක්කඩයට හොරාට තමන්ගේ රංගනී හැසිරෙන්ට හොඳ දවසක් ෙබරුවාරි දාහතර. එක ඇනි බොරුකාරයන්ට වෙන් වෙච්ච දවසක් වය දවස සත්‍යවාද ප්‍රේමවාන්තයන්ට ආදරේවන්තින්ට වෙන් වෙච්ච දසක් නවෙ ෝක. ඕක තනිකරම වෙලින් දන්ගේ ප්‍රයෝගයක් මායාවක් වෙළෙද කූට ප්‍රයෝගයක් වය දවස. එහෙම දවසක් අවශවෙෙන් නහැ ආදරය වෙනුවෙන්. ඇත්තට මේ ලෝක මිනිස්ු ආදරය කරනවා නම් හැම දවසක් මේ ආදරී වෙනුවෙන් වෙන් වෙච්ච දවසක් ටක ඇන්්ඩොකු යශෝදරාදේවියහ සිද්ධාර්ථ මහබෝස තරන් වහස අතර ප්‍රේමියයටට විශේසින් දවසක් අවශ්‍යයිදය කිය. ඒ පේමය සමරන් මොකද විශේෂෙන් දවසක් අවශනය හැම දවසක මේ උතුම් වූ ප්‍රේමය ඒ හදවත්වොල පැවතිය. එකනිකා කෙරෙහි මහා ප්‍රේමයකින් පසුනා එකනිකාගේ සධාථනික සැපේ ප්‍රාත්ථනා කලාන් එතන තින උත්තරීතර පේමේ සිද්ධාර්ථ මහබෝසතරන් වහන්සේ යසෝදරා දීවීගේ සධාථනික සුවය සැපේ ප්‍රාත්ථනා කළා යශෝදරාදේවය සිද්ධාර්ථ මහ බෝස්තරන් වහන්සේගේ සධාතනික සැපය සුවය ප්‍රාර්ථනා කලා අන්න එතන තියෙන උත්තරවිතර ප්‍රේමේ. ඒ ප්‍රේමයට අමුතුවෙන් දවසක් අවශ්‍ය නෑ එහෙන ොයි පෙබරවා රිදාහතර කියන දවස යොදාගනම තියෙන්නේ කෞද කළ බැලුවොත් මාරයා මේ කාමයට අතවනන මාරයක් ඒ දවස වංකරලදීලා තියෙන්නෙම අන රවස්ථවාද ආථර්ථකාමී ආකාරයෙන් තමන්ගේ ඒ ආශ්වාදය පිණිස සෙමනැත්තම් ජීවිත අවබෝධයක් පිණිස නෙවෙයි උදෙක්ම ආශ්වාදය පිණස කාමය පිණස උදෙක්ම කාමය පිණිසම කාමහෙම ලඟගෙනන්න මග්‍ර කරගත්ත පිරිසට එ නො එක් කාකාරෙන් නුසුදු සුආකාරයෙන් විසමාචාර අනාචාර දුරාචාරම මේ හෑමදේකම නිරත වන්න තමයි මේ දවස වං කල් දී තියන පෙබරවාරි දාහතර අම් මේ ධර්මයටට අනකූලු දැකල කියන කරනාව මම්ම කියිය එ දවස වෙන්කරල දීල තිීන ඔුගේ විනාසය පිණිස විශේසය මේ තරුණ දරුවන්ගේ ජීවිත විනාස වඩම තමයිඒ දවස වෙන්කල දී තිීනෙ මොකද ඔය දවශය යහපතක් වෙනි නැකාටවා දවස වෙන් කරලලා තියෙන තනිකරම ඒ දරුවන්ගේ විනාසේ පිණිස. ය දවස සම්පූර්ණයම කාටද ප්‍රෝජනත්තෙන්නේ කළබැලූ හම වෙළඳ ප්‍රජාවට ලංකාවිතරන්නේ මුල් ලෝකෙම මුල් ලෝකෙම වෙලද ප්‍රජාව ය දවස බොරු මායාවක් නිර්මාණය කරලා පවත්තාගෙනයන් දවසක් එකන ආදරවන්තයන්ගේ දවස කියල දවසක් වෙන් කරලා කරන්නේ එදාට පුළුවන්තරම් භාණ්ඩ අලිවිකරන එක බාන්්ඩහාසේවා. සම්බන්ධ බහන්ඩ හා සේවා අලිවි කරන්ඩයි ඒ දවස වෙන් කරගෙන තියෙනෙ හෙම නැතුව ආදරේ වෙනුවෙන් වෙන් කරපු දවසක් නෙවයට මේ වදන්න ඇති අස්තරන ළමයි තරුණ ළමයි විශේෂයෙන්ම ඒ දවස මන් වෙන වෙන් වෙලා තියෙන ආදරවන්තයන්ගේ දිනේ කියලා එක සමරන්නගහිලා ජීවිතය කලු පැල්ලං වේදනාකාරරි අත්දැකීම් සහ අඳුරු මතකයන් තමයි ජීවිතය අවසාන එක තොකරගන්න. එනිසා මට කියන්න තියනඒ සම්පන්ධෙන් අවසාන වශයෙන් කියන්න තියන්නේෙ තරුණ දරුවන්ටු විශේසෙන්ම ඔබට පෙබරවාරි දහතර වදා සමරණ්ඩ ආදරයක් තියෙනවා කියන්නෙම ඔබ බොරු ආදරයක් සමරණ කෙනෙක් එහෙම නැත්තං ඔබ බොරුවක් පස්සේ හෝ බඳන කෙනෙ මොකද සත්‍යවාදී අවංකාආදරයක් ප්‍රේමයක් ඔබ සතුව පවතිඉන්නේ නං ඔට පෙබරවාරි දහතර කියල දවසක් අවශ්‍ය වෙන්නේ නැෑ එහෙනගේ දවස වෙෙන් වෙන්නෙම සත්‍යවාදී අවංක මනුසයන්ට නෙවේ අ සත්‍යවාදී බොරුකාරයන්ට එ නිසා ඒ ගැන හිතල කටයුතු කරන එකයි තරුණ පිරිස කළියයුත්තේ ඔබ අවංක යහපත් සත්පුරුස පුද්ගලේක් නම් ස්ත්‍රියයක් වුණත් පුරුසය කොනත් ඔබේ ආදරය පවිත්‍රය එකක් නං අවංක එකක් නම් ඒ මානුශචී ප්‍රේමයක් නම් ඒකට පෙබරවාරි දාහතරන්ද කියලා මුත් ඒෙන්න්නයි දවසක් අවශයෙන්න්නේ ඒ විතරක් නෙවෙහි ඔබගේ ේය අවංක එකක් නම් ඔභගේ ආදරය පවිත්‍රාදරයක් නම් ඒ ආන්තෙම් ඒ ආදරය ලබන පුද්ගලයා නිවනින් සැන්සෙන කෙනෙ අනාගති. එනිසා ඒ ප්‍රේමියත් අර යශෝදරාදවීන් වහන්සේගේ සිද්ධාර්ථ මහ පෝෂ තණන් වහන්සේගේ ප්‍රේමේ වගේ ලෝක ඉතිහාසසිටිකත්තු වේ ශ්‍රේෂ්ට ප්‍රේමයක්ක් හැටියට. එනිසා තරුණ දරුවේ ගැන විශේෂයෙන් හිතල කටයුතු කරන්න කාරණ දෙකක් සම්බර්ධයෙන් එකක් තමයි ඔබ මේ කාමය ප්‍රේමීය ගැන තේරුම් අරගෙන ජීවත්තෙන් ඕන කාමය ප්‍රේමය මත ජීවත්වන ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත්තෙන් දෙපහ මේ කාමය ප්‍රේමය දුකයි කියන යථහාර්ථය අවබෝධ කරන ජීවත්වන රුවක් බව තරුණෙ බවට තරුණිය බවට පත්වෙන් දුස්හ ගන්න්නේ පළමුම් පැත්තඒ පලම් පැත්ත දෙවනි පැත තමයි ැටම පැවිදිිවෙන්ඩ හේතුනෑ හැමෝටම් පැවිදිි වෙන්ඩ බෑ බණනැහෝවා කියලා ස්ෝවානාදී මාර්ග පල් ලබවා කියලත් කෙනෙට්ට එක්වරම මහන වඩ හැකියාවක් ලැබෙන්නේ නැහැ ඇත්තන් චීවරය දරාගඩ බැහැ.ඒ නිසා ගෘහජීවිතයක් ගතරන පිරිසකොත් ඉන් ඕන ධර්මාබෝධී යුක්තව. ඒ නිසා ඒ ගෘහජීවිතයක් ගත කරන පිරිස වෙනුවෙන් තමයි මං අරකාර්නාටික සඳහන් කළේ ඒ ගෘහජීවිතයක් ගත කරන. ඒ ප්‍රේමය කාමය අත්තිදින බෘරජීවිතයක් ගත කරන තවරුණ පිරිසින්වනක් අන්නේ ඒයි විශේෂයෙන් මතකතියාගණ්ඩ ඕන පෙබරවා දහතර කියන දවස ඔබට අදාළ දවසක් නොවේ. එයවිල්ල මේ ලෝකන ව්‍යාජ පෙම්මතුන්ගෙන් වෙෙන් වෙච්ච දවසක්. අව්‍යාජ අවංක පවිත්‍ර පෙම්මතුන්ට පෙන් විච දවසක් නොවේය ඔබවංකනං ඔබේ ප්‍රේමියාවංක නං වසරතුන් ස වසරේ දවස්තුන්සි හැට පස්ස දවසම තුන්ේ හැට පස් දවසම. ඔබට ප්‍රේමවන්තයන්ගේ දිනයක් වෙන ආදර ආදරවාන්තයන්ගේ දිනයක් වෙනවා. එඒසාමන් මේ ලෝකයේ පැත්තෙන් කතාව කිව්වේ වැරදිපාරය යන අයට හරිමාර්ගය පෙන්ල ලදෙන් නමුත් අපි අවසාන විග්‍රහ ඇතුළ අවසානි තේරුම් ගණ්ඩෝන කොච්චර පවිතරුණත් ප්‍රේමය කොච්චර නිර්මල වනත් ප්‍රේමය ඒ නිවනින් කෙලවරුන් ඇත්තන් ඒ කාන්ත වසයෙන් පේමතව ජයිත සකෝ පේමතුව ජයිත භයන් වෙනවාමයි පේමත පමුත් අස්ස නත්තිසෝකොකු තො බයන් වඉන්නනා. ඒ ප්‍රේමෙන්ග වවෙෙන්ව වුණාද එදාට සෝකයක් නැත බයක් නැත. කියලා ඒ උත්තරීතර ශාන්තියක් දකිනනම් අන්නර සිද්ධාර්ථ මහබෝෂතන් වහන්සේත විදිහට අපිටස්ීතන්න්නඩ සිද්ධ වෙනවා. යසෝදරා දේවන් වහන්සේහිත විදිහට හිතන්න සිද්ධුවේ නොමකක්ද. හොඳම ප්‍රේමය අත්හැරීමයි කියලා. හොඳම ප්‍රේමය අත්හැරීමයි. එකනෙකා අත්හර දැමීමහි. කද නිහළම පේමිය යසෝදරා දෙවන් වහන්සේ සහ සිද්ධර්ථ මහබෝසතන් වහන්සේ අතර පැවති එබඳ ප්‍රේමියන්. එකනකා එකන එකව මානසයන්නේ දහස් කළ නිසා ඒ සුන්දරතර ප්‍රේමය සුන්දර ප්‍රේමය කෙලවරුණේ සධාතනක අමරණීය ජරාමර නිවනි. එනිසා ලෝකෙ ශ්‍රේෂ්ඨත ප්‍රේමියය නම් එකනකා වත්හර දැමිීමයි කියලා අවසානිතේරුම් ගත දවසට තමයි නිවනිින් නතර වෙන්නේ ප්‍රේමී. ඒගනයි ඒ සම්බන්ධෙන් කියනතිීසාෝ සා සාසා